திருவான் பெருவான் சரணா சுவாமி மகான் சரணாயி. சார், அது கிறிஸ்தவனி துராஸ்த பாவனா வெளிசட்டஹானே அவசானதீனே அத தின ධර්ම සාකච්ඡාවට වැඩම වදාළ ගෞරවනීය ඔබ වහන්සේව පාද නමස්කාර පූර්වකව ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. සුපත්තේවා ස්වාමීන් වහන්ස, අද දින අපට කමඨාන් වාර්තා 6ක් ලැබිලා තිබෙනවා. හොඳයි. මම මදාරගෙන් ඉල්ලා සිටිනවා එම වාර්තා ඉදිරිපත් වෙන්න නිසා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස, පළවන වාර්තාව ගරුතර ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි. සතිමත් සක්මනේ පියවර 30ක් දුර ඇවිද ගිය හැකි කාපට් පොළව සක්මන සඳහා තෝරා ගතිමි. පළමුව දෙවරක් එහාට මෙහාට ඇවිද ගියෙමි. ඊට පසු ඔසවනවා තබනවා යයි විස්තරව සක්මන් කෙරුවෙමි. එවිට දුටු අත්දැකීම් කිහිපයක් මෙසේ දක්වමි. මුළු කයම මෙම ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වේ. කය ඉදිරියට තල්ලු වෙමින් ඇවිදීමට හැකි වූ බව වැඩි වෙලා නොගස් දැනුනි. මෙම ක්‍රියාවලිය දැන් චක්‍රාකාරව සිදුවන බව දැනගත්තෙමි. විධානයකින් තොරව ශරීරය ඉදිරියට ඇදෙන බව අත්දුටුවෙමි. පැය භාගයක් සතිමත්ව සක්මනට පසු පරියන්කයට වාඩි වූයෙමි. සතිමත් පරියන්කය වැඩිම සක්මනේ ඒකාග්‍ර වූ සිතින්ම පරියන්කයට වාඩි වූයෙමි. වාඩි වී වාඩි කරවා ඇති කය දෙස බලා සිටියෙමි. හොඳින් පසා ඇති කය තුඹසක හැඩයක් ගන්නා බවද දුටුවෙමි. අනතුරුව හිස් මුදුනේ සිට දෙපතුල දක්වා සිත යොමු කළෙමි. කෙස් ලොම් නිය දත් යන නිතර ඇස ගැටෙන ධාතු කොටස් ප්‍රකට වන්නට විය. වසාගෙන ඇති ඇස්වලට ඒවා පෙනුනේ මට අයිති දෙයක් ලෙස නොවේ. මෙය නිත්‍ය නොවන බව මෙනෙහි වෙද්දී හුස්ම රැලි ප්‍රකට විය. මගේ මූල කර්මස්ථානය ආනාපාන සතිය පුරුදු කිරීමයි. නාසිකාග්‍රයේ වෙත සීතල ස්පර්ශයක් සමග හුස්ම රැල්ලක් ඇතුළු වී පිට වී ගියේය. පිට වූ හුස්ම දීර්ඝ හුස්මකි. එය නාස්පුඩු දෙකෙන්ම මද උණුසුමක් ස්පර්ශ කරමින් පිට වී ගිය බව ප්‍රත්‍යක්ෂ කෙරුවෙමි. එතැන් සිට හුස්ම දෙස බලා සිටියේ සිදුවන්නේ කුමක්දැයි දැනගනු රිසියෙමි. වැඩි වේලා නොගොස් හුස්ම රැලි ළඟ වැටෙනු දක්නට හැකි විය. දැන් හුස්ම දෙසම බලා සිටිද්දී කය නොදැනී ගියේය. මුළු කයම කළුපාට ඝනයක් මෙන් පෙනෙන්නට විය. හුස්ම රැලි ඇතුළු වී පිට වී ගොස් එම ඝනයේ කොටසක් ලෙස විසිරී ගිය ආකාරය දුටුවෙමි. සියල්ල එසේ එකම ඝනයක් වෙද්දී තවත් පසු වන විට හුස්ම රැල්ල යටකින් මතුවී උඩට පැමිණ විසිර යන පහන් සිලුවක් තරම් සියුම්ව නොදැනී යයි. ඒ සමග සියුම් ආලෝක ධාරා කැඩි කැඩි විසිරෙන දුටුවමි. එය සමාධි නිමිත්තක් බව දැනගත්තෙමි. මේ දර්ශන සමග භාවනාව හොඳින් සිදුවන බව දැනගත්තේ කයද නොදැනී ගිය නිසාය. පැයක පමණ කාලය තුළ සිත බාහිර අරමුණු වලට ගියේ හෝ කතා යෙදීමක් කළේ නැත. අකුසල මූල සිතුවිලි පහළ නොවීම සහ වඩාගත් චිත්ත සමාධියේ බලයෙන් නූපන් කුසල් සමූහයක් රැස්කර ගැනීමට හැකිවීම පිළිබඳව සන්තෝෂ වෙමි. කකුලක බරගතියක් දැනී සිත කය වෙත යොමු අවස්ථාවේ දැනගත්තේ භාවනාව සඳහා වෙන්කල කාලය අවසන්ව ඇති බවකි. පරයන්කෙන් නැගී සිටින විටද කය ඝණයක් ලෙස පැවති බව තේරුම් ගතිමි. එදිනෙදා කටයුතු කරන විටද සතිමත්ව සීරුවෙන් කිරීමට හැකිව ඇත්තේ සතිය පුරුදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස යයි සිතේ. විස්තර එපමණයි. ඔබ වහන්සේට හා නිස්සරණ වනවාසි යතිවරයන් වහන්සේලාට නමස්කාර කරමි. සංවිධායක මණ්ඩලයටද ස්තුති කරමි. තෙරුවන් සරණයි. හොඳයි වාර්තාව. අහගෙන ඉන්නකොට නිරවුල්. හොඳයි. ඒක අර සක්මන හරිගේ නිසා පරියන්කයට වාසිය ලැබිලා තියෙනවා. පරියන්කයත් සිද්ධියෙන් සිද්ධියට ගැලපිලා තියෙනවා. ඒකට අතුල් අකුල් හෙලා ගන්න නැතුව දිගට පවත්ලා තියෙනවා. ඒ නිසා මේක නැවත නැවතත් කරගන්න. මොකද එහෙම කරදරකින් තොරවක සිද්ධ වෙන්නේ හැමදාම වෙන්නේ නැහැ නේ. ඒ නිසා ඒ වෙලාවට නිතිපතා භාවනා කරලා තමන් භාවනාවට අනුග්‍රහ කිරීමක් කොයි තියෙන්නේ. භාවනාව පැත්ත හරියාගෙන එනකොට නිතිපතා කිරීම, සද්ධාවෙන් කිරීම සහ ආදර ගෞරවයෙන් නැමී සිට කිරීම කියන මේ තුන මතක තියාගෙන ඉදිරිය බලන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්න. වාර්තාව දෙක. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන සුපුරුදුව සතිමත්ව යෙදුණා.
පැස්ස නිසා තෙතබරිත පොළව කළු කරගත් අහස ඉතාම පිරිස අඩු පරිසරය නිසා සක්මන යෙදුණා. එහි කියන්නට තරම් වෙනසක් නැහැ. ඒ ඒ සිදුවන කායික අරමුණ සමග සක්මන් කරා. එන්න එන්නම වෙනසක් නොමැති හිතක් පවතිනවා. මුලදී අපට එක පාරටම මෙය හිත්වදින්නේ නැති නිසා වම දකුණ ලෙස පටන්ගෙන හුස්ම රැල්ලත් බලා ඒවායේ පෞද්ගලික ලක්ෂණද ඇසුරු කරමින් ගමන් කරනවා. දැන් මේවායේ වෙනසක් නැහැ. වෙනස එක් කරන්නේ කෙලසුණු සිතයි. දිග කෙටි මනාප අමනාප තරහ සතුට ආදී විවිධ වචනයන් එකතු කරනවා. එකතු කරනවා විතරක් නොව ඒ අවස්ථාවන් වලදී මමත්වය පවතින නිසා දැඩි දෘෂ්ටිගත වීම හා ග්‍රහණයන් ගෙන් වෙලී පවතිනවා. ඒවත් මමත් අතර වෙනසක් දකින්නට බැරි තරම් වෙලී පවතිනවා. එකලස් වූ සිතකට දැකිය හැකිය. එකලස් වූ සිතකට දැකිය හැකිය. කිසිම දෙයක් නැති හිස් ස්වභාවයක පවතින සිතට අප තුළම රැස් වී ඇති කෙලෙස් එකතු වී කර්ම බව ගමන් සකස් කරනවා. අඳුරු පටලයෙන් එළිය බැලීම එතරම්ම අපහසුය. සමහර වේලාවට කර්මය දායාද කොට පැමිණි බව සත්‍යයයි වැටහෙනවා. කයේ දැනුණු දැනීම් නොදැනුණු තත්ත්වයට පත්වීමත් විසිරුණු සිතක් එක්තැන් වී ඇති බවත් ආයතන මගින් ගන්නා අරමුණු ගෝචර කරන්නේ එකම දෙයකි. වෙනස්කම එකතු කරන්නේ අප විසින්. අත්දැකීම් මත යන මේ ගමනට උපදෙස් පතමි. ඔබ වහන්සේට සංවිධායක මඩුල්ලට පින් සිදු වේවා. නිවනින් සැනසේවා. මේ ගමනේදී දෘෂ්ටි වශයෙන් දකින්නවනේ. එහෙම නැත්නම් ඒ කර්ම ශක්ති වශයෙන් දකින්නවනේ. එහෙම නැත්නම් වෙන්න තියෙන දේ තමයි වෙන්නේ කියලා දකින්නවනේ. ඕකේ එච්චර නපුරක් වෙන්නේ නැහැ. වැඩේ විතර නෑ, ඒක වෙනම කතාවක්. නමුත් ওই විදිහට එනේන වෙලාවේ ඒ නරක දේ වුණත් කමන්නේ නැහැ. නරක දේ නරක වශයෙන් හඳුනා ගැනීම තමයි මෙතෙක් කරපු භාවනාවෙන් හම්බෙච්ච ලාභය. චින්තාමේ ඥානවල ලැබිලා තියෙන ලාභය, සුතමේ ඥානවල ලැබිලා තියෙන ලාභය. ඒක මේ විතරා තමන් යන පාරට ටෝච් එකක් ගැහුවා වගේ කඳුර යනකොට එළියක් වැටෙනවා. ඒ නිසා ඒ ඇතිව එයාම බලනවා නම් ඒ සම්මි මිත්‍යා දෘෂ්ටි වෙන්නේ නැහැ. මොකද ඒක දන්නවනේ. ඒක කර්ම ශක්ති වෙන්නේ නැහැ. දන්නවනේ. ඒ වගේ හැම නොමග යවන දේවල් වලම තියෙන නපුරු ගතිය නැති වෙලා ඒව ඥාන බවටපත් වෙනවා. අවිද්‍යාව විද්‍යාව බවටපත් වෙන නිසා ඒව දැකීම නරකක් කියලා හිතා ගන්න නැතුව ඒක මේ බලපු භාවනාවේ අතුරු ලාභයක් කියලා හිතාගෙන තියෙන තාක්කල් ඒ වගේ දේවල් දැකන් ලැබේවා කියන අදහසක් අදිෂ්ඨාන කරගෙන ඉදිරිය බලන්න කියලා අපිට යනවා. අපි යනවා ඉදිරියට. තුන්වන වார்த்தාව අතිගෞරවනීය ලොකු සාමින් වහන්සේ අවසරයි. පරයන්කය. ඉඳහිට පැමිණ යන සිතුවිලිත් අනිසිත වූ සිතක් ඇත. අනිසිත වූ සිතට කුඩා කැමැත්තක් ඇත. එදිනෙදා ඔබ වහන්සේලා කෙරෙහි විශ්වාසය තබා භාවනා කළ මාහට අද සියලු තැන්හි විශේෂයෙන්ම දුකකදී කරදරයකදී පිහිටවන කල්යාණ මිත්‍රයා සතියයි. බාහිර ලෝකයේ කිසිවක් වෙනස් වී නැත. මා වෙනස් වී ඇත. දුකට පත් වූ විට කයෙන් කඳුළු වැදිරේ. නමුත් සිත දෙස බැලූ විට සිත නොසැලී ඇත. ප්‍රීතියක් ඇත. මෙය මට අලුත් අත්දැකීමකි. වෙනදා ද්වේෂය පැමිණෙන විට සිතද කයද දැවෙන තැවෙන හැටි දුටුවෙමි. මෙසේ කයෙන් ස්වාධීනව සිතට පැවතිය හැකිද? ගරු ස්වාමීන් වහන්සේ, මේ ගැන තවත් දැන ගැනීමට සිත්වේ. මෙහි සයිකලොජිකල් බේසිස් එක ගැන ලියූ පොතක් ඇත්නම් කාරුණිකව පවසන්න. බොහෝ විට මා පූර්ණ තෘප්තිමත් බව අත්දකිමි. නමුත් දරුවන් පිළිබඳ ගැටළුවලදී බිය වෙමි, දුක් වෙමි. එයටද සතිය පිහිටුව හැක. මේ ලෝකේ මා දන්නා හොඳම කවුන්සලර් ඔබ වහන්සේය. සුභවාදීම දෙය ඒ ධර්මයයි. ඔබ වහන්සේලාගෙන් කමඨහන් ලැබීමට ලැබීම මහත් වාසනාවකි. වරක ඔබ වහන්සේ දුටු විට මා කළ ප්‍රාර්ථනාවක් පිටුවා වැනිය. අප කෙරෙහි ආනුකම්පාවෙන් නැවත නැවත උපදෙස් ලබා දෙන ධර්ම භාණ්ඩාගාරයක් බඳු ඔබ වහන්සේට පාද ගෞරවපූර්වක නමස්කාර කරමි. ඒ විදිහට තමන් පිළිබඳව ආත්ම විශ්වාසයෙන් ගැන පටන් ගන්න මේ ලිපියේ තායින් කාර්ය හරි මේ සයිකියාට්‍රික් පොත් හොයන්නයි තුරුතුරු අහන්නයි හදනවා. කියන්නේ ආයේ බැගෑ වෙනවා, ආයේ හුරුතල් වෙනවා, ආයේ මේ
බබා පෙන්වන්න හදනවා. ඉතින් ඔන්න ඔය ළමා ගති අතහැරලා ඉදිරියට තියෙන කාලයක් තියෙනවා අපිට තව ජීවත් වෙන්න පුළුවන් කාලයක් අද මම හිතන්නේ මරණ ගන්න නැහැ නේ. අන්නේ ඔය බලාපොරොත්තු ඉෂ්ට කිරීම අදහසින් ඉතුරු කාර්යය පුරුරුණ තතියෙන් ගත කරන්න. ඒකට හොඳම පොතයි හොඳම කල්යාණ මිත්‍රයෝයි තමන් තුලින්ම ලැබෙනවා. ඒ නිසා ඔయిత එහයි මොකොත් හිතන්න එපා. ඒක බොළඳ කතාවක්. ඕක ඇති ඕක දිගේ ඉදිරියට යන්න කියලා කියන්න පුළුවන්. හතරවෙනි වතාව ගෞරවනීය සාමින් වහන්ස, මම අද දිනයේදී මෙම වැඩසටහන සඳහා පළමු වරට සම්බන්ධ වූයෙමි. අද උදේ වරුවේදී මාගේ භාවනා අත්දැකීම් මෙසේ ලියා දක්වමි. සක්මන් භාවනාව. සක්මන ආරම්භ කළ පසු සක්මන ගැන සිහිය යොමු කළෙමි. ඒ අතරතුර විවිධ බාහිර ශබ්ද ඇසුනි. නමුත් නැවතත් සක්මනට සිහිය යොමු කළෙමි. වරින් වර අතීතයටත් යම් යම් සිද්ධීන් යම් යම් පුද්ගලයන් ගැන අවධානය යොමු විය. නමුත් තරමක් අපහසුවෙන් වරින් වර නැවතත් සක්මනට අවධානය යොමු කළෙමි. කිරීමට ඇති වැඩ ගැන නැවත අවධානය යොමු විය. එසේම නැවතත් අතීතාවර්ජනයන් සහ යම් යම් සිද්ධීන් සමග අනුබද්ධ වූ පුද්ගලයන් වෙත අවධානය යොමු විය. කෙසේ හෝ මම දැන් සක්මනේ යෙදී සිටින් යන අරමුණ වෙත සිත යොමු කළෙමි. ටික වේලාවක් සක්මන අරමුණේ නිරත වන විට පයට ස්පර්ශ වන දැනීම උණුසුම හා සිසිල ලෙස දැනිනි. තවද ඇවිදින විට පාද දෙකෙන් එක් පාදයක් මතට වැඩි බරක් යෙදෙන බව වැටහිනි. ඒ වම් පාදයටයි. මෙසේ මද වේලාවක් සිහිය පිහිටුවා සිට දැඩි නිදි බර ගතියක් දැනුනි. නමුත් සක්මන කෙරෙහි සිත පිහිටුවෙමි. සක්මන අවසාන වන තෙක් නිදි බර ගතියක් තිබිනි. පරයන්ක භාවනාව. අර්ධ පරයන්කේ වාඩි වී මද වේලාවක් කය දෙස සිහිය යොමු කළෙමි. එවිට අවට ජලය ගලා යන ශබ්ද, දොරවල් ඇරෙන වැසෙන ශබ්ද ඇසුනි. නමුත් ඒවා බාහිර අරමුණු යන්න හඳුනාගෙන නැවත කයට සිත පිහිටුවෙමි. ටික වේලාවකින් කය වෙත සිහිය පිහිටුවා සිටි විට දකුණු පාදයේ හිරිවැටීමක් දැනුනි. නමුත් එය වේදනාවක් හටගත්තායයි සිතා නැවත කය වෙත සිහිය පිහිටුවෙමි. යන්තම් නිදිවර ගතියක් දැනුණද කය වෙතම සිත අරමුණු කරගෙන සිටියෙමි. ටික වේලාවක් යන විට අත් දෙකෙහි බරගතිය සම්පූර්ණයෙන්ම පාහේ අඩු වී තිබුණි. තව ටික වේලාවක් යන විට මා වාඩි වී සිටි අර්ධ පරයන්ක ඉරියව්වේ මාගේ දෙපා බර වී එය වෙනම ඇති ලෙස දැනුනි. අත් දෙකේ බර සම්පූර්ණයෙන්ම නැති බවක් දැනුනි. වරින් වර හුස්ම වැටෙන බවක් දැනුනි. හිස් බවක් දැනුනි. ඉතාම නිශ්ශබ්දතාවයක් සමග වරින් වර හුස්ම වැටෙන බවක් හැඟුනි. මින් ඉදිරියට භාවනාවේ නිරත වීමේදී කිනම් කරුණු අනුගමනය කළ යුතුදයි ගෞරවයෙන් ඉල්ලා සිටින්. පෙරුවන් සරණයි. මේක ලියලා තියෙන විදියට අත් දෙකේ බර නැති බව වැටහෙන්නේ මොකෙන්ද කියලා බලන්න. බර තියෙන එක නම් වැටහෙනවා. දැනෙන බව නම් වැටහෙනවා. දැනෙන්නේ නැති බව, බර නැති බව මොකද්ද? එහෙම දැනුමක් තියෙනවා නිකන් වස්තුක ඡායාවක් වගේ. ඒ නිසා හැම දෙයක්ම තියෙනකොට වැටෙන එක නම් ඉඳුරංගෙන් සිද්ධ වෙනවා. නමුත් ඒ දේ දැන් නැති වුණා කියලා දැනගන්න ඕන. නානපණි ගුරුපිරා සිවුම් වෙලා යනවා. ලඟ වෙලා ඈත් වෙලා යනවා. සක්මනේදී වමෙන් දකුණට මාරු වෙනවා. මේ හැම දෙයකදීම අපි මෙතෙක් කල් භාවනා කරගෙන යන්නේ තියෙන රූප ධර්මවලනේ. ආස්තික පැත්තනේ. ගති ස්වභාවනේ. අභාවේ කොහොමද දකින්නේ? ඉතින් ඒක පැත්තකට සාපේක්ෂ දැනුමක්. ඒක පැත්තකට ණය විපස්සනාවක්. ඉතින් අන්න ඒක තමයි බලන්න තියෙන්නේ. දැන් ඒක එබිකම් කරන්න පටන් ගන්න වෙලාව. ආන්න ඒක දිගේ බලන්න ඒක සාමාන්‍ය ලෝකයේ හොල්මනක් නැස්චාත්‍යක් නාස්තික දෘෂ්ටියක් විදිහට බලන්න. අර උත්ෙන්න භාවනා කරපු කෙනෙකුට ඒක බලන්න පුළුවන්. ඒ නිසා අනිත් දවසේ මේ ඇති දේ වගේම නැති දේ ආස්තික ප්‍රඥප්තිය වගේම නාස්තික ප්‍රඥප්තියත් මේ සබහව වෙනම අභාවයත් දකින්න උත්සාහ කරන්න වැඩි පැන පැන බලන්න යන්න එපා. පේන පේන වෙලාවේ ආන්නේක උත්සාහ කරලා බලන්න. එතකොට මෙතෙක් වහලා තිබුණු තිරේකින් වහලා තිබුණු දෙයක් දැක්කා වාගේ අපේ හිතේ මේ යටිපහුවෙච්ච කොටස වහලා තිබුණු කොටස දකින්න පුළුවන් වේ. ඒක භාවනා හොඳ ඉදිරි ගමනක්. උත්සාහ කරලා බලන්න කියලා අපි යනවා ඊගාට. අසන වார்த்தාව
Teruvan Saranai, walking meditation. As I got up in the morning, I browsed through the WhatsApp, YouTube, and whatnot, name it, all the social media was looked into until I got fed up of it. Knowing that I have to do the walking meditation at this time of the day, I indulged in browsing through the phone. The very thought of the simplicity and joy of the walking meditation was a total contrast to the frustration I was experiencing after a session with social media. The walking was blissful, but the mind was still in a turmoil and not settled. The walking was rhythmic and subtle, and I was well focused, yet could not capture the walking experience in words. A slight confusion in penning down the walking experience. Being in a design field, I have realized I'm going through a similar experience where intuitively I evolve a design solution to a situation or a problem, but at times confused when driving it towards refinement due to the lack of clarity in thinking. Contemplating on this gojel, I gradually overcome this state and clarity dawns on me slowly. Ultimately, gojel gets clarified and classified and categorized. Here, a third person's view or a brainstorm discussion helps me to overcome out of this situation. It was the same within the meditation session, even though I was so much in tune with myself, limbs, and the action of walking, I could not clearly state what exactly I was going through. It was subtle and just a movement or a force which was in action. After realizing the state, I was ambitious, insecure, and need to achieve goals and targets diminished the subtlety I was experiencing. Second meditation, sat on suitable place without an ambiguity as to whether this is the right place to sit for meditation, etc. Could feel the nostrils and its sensations with the air brushing on them. A flow of vitakka vichara was building gradually and I failed in suppressing it. It grew to a scale that willingly the outside thoughts were more important and my mind accommodated that thought process willingly and making the breathing a secondary action, and this wave of vitakka and vichara overcasted the breathing exercise completely. Much merit to you, Swami Mahansa. So that experience or the touch part is less in your report, so try to see with this kind of a contemplation or with kind of a consideration how many steps you can continuously do mindfully and how many breath cycles or how many seconds you can do it, then you can see the progress. Of course, everyone is experiencing impediments and the distractions and the bewilderment. But if you are spending your essay mostly on the distractions and the impediments and the wandering, that means you are fertilizing them. You are feeding them. So amidst of all the distractions and the fantasizing and wandering, if you know how to maximize and how to write about your primary object both in sitting and walking, there may be a turning point in your meditation. So try to be on the ball or ride the wave. Be with your primary object as much as possible. We are moving. Hi, I'm Martha. ස්වාමීන් වහන්ස මේක ඉදිරිපත් කරලා තියෙන්නේ පිළිකා රෝගයකින් පෙළෙන සහ මේ දිනවල කොවිඩ් කොරෝනා රෝගයෙන් පෙළෙන උපාසිකාවක් මේක සඳහන් කරලා තියෙනවා පින්වත් ස්වාමින් වහන්ස අද දින මම විසින් විනාඩි 20ක් පමණ සතිමත් වුණෙමි මේ සඳහා මම රෝහලේ ඇඳ මත එරමිණිය ගොතාගෙන හිඳ පිටුපසට කොට්ටයක් සිරවන ලෙස වාඩි වුණෙමි ඇස් පියාගෙන මා දිහා මෙසේ බැලීමි මම මෙතන සිටිනවා මගේ ශරීරය දැන් මෙතන මගේ හිත සමග තිබෙනවා මෙසේ සිත එක්තැන් වනතුරු සිතමි පසුව මගේ ශරීරය දැන් තිබෙන්නේ කෙසේදයි මා සිතින් බලමි මගේ ශරීරය වාඩි වී සිටින බව දැනෙමි මා වාඩි වී සිටිනවා මම වාඩි වී සිටින්නේ එරමිණිය ගොතාගෙන බව
දැක්කෙමි. එසේ සිටින විට අවටින් ශබ්ද ඇසෙමි. ඇසී ඒවා නැති වී යන බව මට දැනේ. ශබ්ද ඇසෙනවා, ඒවා නැති වෙනවා. පසුව මම නැවතත් සිත මගේ ශරීරය තුළට ගත්තෙමි. එහිදී මම වැඩි බරක් මට වැඩි බරක් දැනුනේ මගේ පිටුපස කොටසින්. මගේ හිස කැක්කුම මට දැනුනි. හිස රදය ගැන මම සිතමි. රිදෙනවා රිදෙනවා ලෙස මම හිස කැක්කුම දිහා බලන් සිටින විට එය විදීම ක්‍රමයෙන් අඩු වීගෙන යන බව මට දැනුනි. නැවතත් මම මගේ ශරීරය දෙස බැලුවෙමි. එහිදී මගේ පාද දෙකත් ධනිස්සෙන් පාද දෙක සෙමින් ඇඳ දෙසට ඇදී යනවා දැනුනි. වම් පාදයේ ඇඟිලි අතර කැසීමක් වැනි දෙයක් දැනුනි. ඒ සමගම එම ඇඟිල්ල සෙලවෙනු මට දැනුනි. මගේ සිත මගේ හුස්ම දෙසට යොමු කළෙමි. මෙසේ ටික වේලාවක් හුස්ම වැටෙන ආකාරය ගැන විමසීමෙන් බලා සිටියෙමි. විටක හුස්ම දීර්ඝ ලෙසත් විටක හුස්ම කෙටි ලෙසත් හුස්ම වැටෙන බව මට පසක් විය. තවද හුස්ම ගැනීමේ වේගය යම් යම් අවස්ථාවලදී අඩු වැඩිවන බව මට දැනුනි. තවත් අවස්ථාවක මා විසින් ගැඹුරු හුස්ම පහක් හයක් පමණ ගත් විට මට දැනුනේ එම අවස්ථාවේ මගේ පපුව කොටස වෙලා සම්පූර්ණයෙන් පිරී ගොස් නැවතත් සුළං නාසයෙන් සිටවන විට පපුව ඇකිලී යන ආකාරයයි. හුස්ම පිටවන විට දකුණු නාසයෙන් පිටවන හුස්ම මාගේ උඩුතොල මත උඩුතොලේ කෙළවර සිසිල් ලෙසද වැදෙන ආකාරය මට දැනුනි. එහෙත් වම් නාසයෙන් පිටවන හුස්ම දැනෙන්නේ නාසයත් කටත් අතර ප්‍රදේශයේ ගැටී පැවතී යන ආකාරයෙනි. හුස්ම ඉහළට ගන්නා විටක පපුව ප්‍රදේශය ඉස්සීමට ලක්වන අතර එමගත් හුස්ම පිටකරන විට පපුව ප්‍රදේශය හැකිලි පහළට ගමන් කරන ආකාරය දැනුනි. තවද ගැඹුරු හුස්මකදී සුළු ශබ්දයක් නගන අතර කෙටි හුස්මකදී එලෙස ශබ්ද නොයන බව මට පසක් විය. තව තවත් හුස්ම දෙස බලා සිටින විට මට දැනී ගියේ මගේ ශරීරයේ හුස්ම පැටීමේදී කෙටි හුස්ම වැඩි ප්‍රමාණයක් හා දීර්ඝ හුස්ම ඉතා කුඩා ප්‍රමාණයක් වැටෙන ලෙසයි. තවද කලාතුරකින් ගැඹුරු හුස්මද වැටී යන ආකාරයයි. මෙලෙස තව ටික වේලාවක් මම හුස්ම දෙසට සිත යොමු කළෙමි. ටික වේලාවකින් පිටකොන්දේ වේදනාවක් දැනෙන්නට විය. සෙමින් කොන්ද කෙලින් වන ආකාරය මට දැනිනි. එවිට එම වේදනාව නැතිවනු දැනුනි. ටික වේලාවකින් පසුව මගේ ඇඟේ වැඩි සුළං ගමන් කරන ආකාරය දැනුනි. එම සුළඟ නිසා සමේ රෝම කූප සෙලවන අයුරු දැනුණු අතර සියුම් ශීතලක්ද දැනුනි. ඇස් දෙක දෙස සිතින් බැලීමි. එහිදී විවිධ වර්ණයන් රවුමට දිස්විය. නැවතත් සිතින් හුස්ම දෙස බලා සිටින් විනාඩි 20ක් පමණ මෙලෙස මා විසින් සතියෙන් යුතුව කාලය ගත කළ බව ඉතා සතුටු දෙසින් මා මෙහි සටහන් කරමි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඔය විස්තරේ බලනකොට ලෙඩෙක් බවක් පේන්නේ නැහැ. හොඳ ධෛර්යවන්ත උත්සාහයක් කරගෙන තියෙනවා. ඒ වගේම හොඳට හදා බෙදා ගැනීමකුත් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ලෙඩ රෝග තත්ත්ව නිසා හෝ කමන්නේ මේ සතිමත් වෙන්න ලැබීම වෙස්සලාගත්ත සුභාසින්සනයක් කියලා හිතලා සෞඛ්‍ය සම්පන්නව ඉන්නනම් සතියෙන් ඉන්න. සතියෙන් ඉන්න කිසිම වෙලාවක කැන්සර් සෙල්ස් වැඩෙන්නේ නැහැ. පිළිකා සෛල වැඩෙන්නේ නැහැ. ශරීරයේ හැමතැනම සමාකාර අවධානයක් ලැබෙනවා. අපිට කේන්ති ගිහිල්ලා ආතතිගත වෙලා කලබල වෙනකොට තමයි ඒ ශරීරයේ පිළිකා සෛල වැඩිමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් සතියෙන් ඉඳ පිළිකාවටවත් වෛර කරන්න එපා. ඒක ඔය වැඩින එක වැඩිචාවයි. තමන්ගේ තියෙන්නේ තමන් අර හුස්මත් එක්ක ඉන්න ඉරියව්වත් එක්ක කොහොමද කයි පිළිබඳව කියලා යම් කිසි ප්‍රමාණයක මෛත්‍රිය තමයි මෙතන තියෙන්නේ.
කය හොඳට සැපට ඉඳ ගන්න ඉඩ ඇරලා ඒක දිහා බලائیں۔ ඒකට එහෙමෙන් මේ වේදනාව එනවා. ඉතින් හොල්ලෙට තිබුණා නැතත් එනවනේ. ඒ වේදනාව එන හැම වෙලාවෙම සතිය දියුණු වෙනවා. සතිය වැඩි වෙනවා. එහෙම නැතු මේ සතිය කඩනවා කියලා හිතන්න එපා. ඒ සඳහා වැඩි වෙන හැටි පොඩ්ඩක් බලන්න. එතකොට තවිටත් වැඩි ටිකක් කළා වාඩිලා ඉන්න බලන්න. එහෙම විනාඩි 20 නෙවෙයි. තාම පුළුවන් නම් වැඩි වෙලාවක් කරන්න. මම රෝගී තත්ත්වයේ මට කියා ගන්න අමාරුයි. නමුත් ඔයිට වැඩි ලොකු ආදර්ශයක් ලොකු සනීපයක් ලොකු විසුද්ධියක් ලැබෙනවා ටිකක් ඇවිදින්න පුළුවන් නම්. ඒ නිසා හැකියාව පහසුකමක් තියෙනවා නම් ඊට ප්‍රසාර තියෙනවා ඒකත් කරන්න කියලා අපි යනවා ඊගාවෙකට. වාර්තා අවසන් සම්මන්ත්‍රණය. ස්වාමීන් වහන්සේ චැට් එකේ වාර්තාවක් ලැබිලා තිබෙනවා. පොඩි ප්‍රශ්නයක්. ඉදිරිපත් කරන්නට අවසරයි. පෙරුවන් සර්ණයි, can Bante please explain the meaning of naya vipassana in Sinhalese? Thank you bohoma pin. ඒක තමයි තර්ක මනස කියලා කියන්නේ, චින්තාමය ඥාන කියලා කියන්නේ. ගණන් හදනකොට 10% ඉඳන් 220යි. අච්චට මෙච්චර නම් මෙච්චර කොච්චරද කියන එක තමයි නයි විපස්සනා කියන්නේ. එහාට දෙයක් හිතන්නේ නැහැ. මේ ඔය පව දැනගෙන දිකට භාවනා කරලා බලන්න. පේන දේට සාපේක්ෂව නොපෙන දේ, උණුසුමට සාපේක්ෂව සීතල, ඒව තමයි නයි විපස්සනා කියන්නේ. අනේ ඌව පිළිබඳව ප්‍රායෝගික පැත්ත වැඩි කරගන්න, මූල ධර්ම දැනුමත් ඔය විදිහට කිට්ටු කරගන්න බලන්න. ඔබවහන්සේ වාචික ප්‍රශ්නට අවසර ලබා දෙනවද? ඔව්, තියනවා නේද ගන්න කියන්නේ. දෝන චන්ද්‍රාන් මහත්මියට පුළුවන් අන්මියුට් කරලා කතා කරන්න. පෙරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. ඔව්, කියන්නේ. ස්වාමීන් වහන්සේ, සාමාන්‍යයෙන් මම ඇවිදින්න යනකොට, කියන්නේ එක්සර්සයිසස් වලට ඇවිදින්න යනකොට උත්සාහයක් දරනවා මේ කකුලට මේ යටිපතුලට විතේ මාගෙන යන්න. ඒ වෙලාවට මට දැනෙනවා ස්වාමීන් වහන්සේ සපත්තුවයි මේස් දෙකයි අතරින් ඇඟිලිවල තෙරපීම් දැනෙනවා හොඳට. එතකොට ගොඩක් වෙලාවට දකුණු කකුල තමයි යටිපතුල හොඳටම වැඩෙන්නේ. මේ වම් කකුලේ චූටි ඇඟිල්ල සුළ ඇඟිල්ල ගිහිල්ලා මේස් එකයි සපත්තුවයි අතරට තෙරපෙනවා. මේ වගේ කිලෝමීටරයක් පහමාරක් විතර මම ඇවිදිනවා ස්වාමීන් වහන්සේ. ඊට වැඩි ඇවිදිනවා. නමුත් මේ සතිමත් ඒ වගේ වෙලාවක් වගේ ඇවිදිනවා. ඒ ඇවිදිනකොට ඇවිදලා ගොඩක් ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ හිත නිකම්ම, ඒ කියන්නේ සපත්තුවට කකුලේ ඒක ගැන නතර වෙලා හිත යනවා නහය ළඟට. අර හුස්ම වැඩි වෙන්න වැඩි වෙන්න අර ආනාපාන සතියේ කරනවා වගේ මට හුස්ම රැල්ලට හිත යනවා ස්වාමීන් වහන්සේ. එහෙම ගිරලා ඊට පස්සේ ඇවිදලා ගෙදර ඇවිල්ලා මම මේ පොඩි පාපිස්සක් තියෙනවා, ඒක මම ඇවිදිනවා ස්වාමීන් වහන්සේ. ලනුපැදුරේ ඇවිදිනකොට අර වගේ නෑ ඝර්ෂණයේ වෙනස්කම් මට හොඳටම තේරෙනවා. සපත්තුව මිස් එක අතර එතන සින්දු අය තෙරපි වඩු වෙලා කකුල යටිපතුල වැදින ප්‍රමාණය. එතකොට වම් කකුලේ සමහර වෙලාවට මස්කෝබේ හරිය පොඩි වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ ඒකයි නාසයේ මුලයි අතර එක සැබැඳියාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නිතරම ඇවිද්දට කකුලේ යටිපතුලට හිත යොමු කරගෙන හිටියට ටික වෙලාවක් ඇද්දී ආපහු මාව නාසිකාග්‍රේ ළඟට අරගෙන ඇවිල්ලා හුස්ම රැල්ලට හිත යනවා. ඉතින් ඒක එහෙමත් කර කර ඉන්නවා. ඒ කරලා මම පර්යාංකයට වාඩි වුණාම ස්වාමීන් වහන්සේ පාරයන්කේ ටිකක් වෙලා ඉන්නකොට අර මට නිතරම තිබුණ දෙයක් තමයි ඇඟ පැද්දෙන ගතිය. දැන් ඒක අඩු වෙලා, පැද්දෙන ගතිය ගොඩක් අඩු වෙලා දැන් හැබැයි නිකන් පොඩි පැද්දෙනවා. අහපව් කෙටි නිින්දකට වැටෙනවා වගේ දෙයක්කට මට යනවා. අහපව් පැද්දෙනවා, අහපව් කෙටි නිින්දකට වගේ වැටෙනවා. ඒ වගේ දෙයක් වෙනවා ස්වාමීන් වහන්සේ. අනිත් ඊට පස්සේ අහපව් නිකන් නිශ්චල වෙලා අහපව් හුස්ම රැල්ලට හිත දාගෙන ඉන්නවා. හැබැයි එළිය සද්ද, කවුරු හරි කතා කරන සද්දයක්, ඒ වගේ දේවල් මට දැනෙනවා, ඇහෙනවා. ඒකට මම හිතනවා මම නිදි නැහැයි කියලා. ඒකත් එක්කම ආපහු හුස්ම රැල්ලට හිත ආපුවමත් මට තේරෙනවා මම නිදි නැති විදිය. අනිත් වෙලාවට මට හිතෙනවා ඇවිදින කොටයි ඉඳගෙන ඉන්න කොටයි පර්යාංකේ ඒ දෙකේ හුස්ම රැල්ලටම හිත යනින්ද ඒ දෙකේ ලොකු වෙනසක් නැහැ කියලා තමයි මට හිතෙන්නේ සන්නාස. මේක තමයි වර්තාව සම්මාන්සය. හොඳ ඇවිදිනකොට
හිත පාත්තන්න ඕනේ පතුලේ බව දන්නවනම් හිත ගියාට කමන්නේ ආනාපානට හෝ වෙන මොනරි ෆේවරිටබල් ෆේවරිටබල් දෙකට නැවත හැම වෙලාවෙදීම පටන් අර ගන්නකොට පයිට ගන්න. ඒක බාධාවක් වෙන්නේ නැහැ. හිත විසීම යනවා කවදාවත් බාධාවක් වෙන්නේ නැහැ. හිත කරදර ගන්නත් එපා. තවන්න සැකනම් පයිටම ගන්න. එහෙම නැත්නම් සැකයක් නැහැ මේක හොඳට හුරු වෙලා තියෙනවා. ආනාපානෙ ඉඳ දෙන්න. ඒක අතින් කායන පස්සනට වැටෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව අවස්ථානුකූලව වැඩ කරන්න කියලා කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ තව චූට්ටියක් අහන්න ඕනේ. අවිරුද්ධ ප්‍රතිපදාව කියන්නේ මොකක්ද ස්වාමීන් වහන්සේ? මොන දෙයකට විරුද්ධ වෙන්න එපා. ලැබෙන දෙයට විරුද්ධ වෙන්නේ නැතුව යන එකයි තියෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඔව්. ගොඩක් පින් ස්වාමීන් වහන්සේ පෙරවන් සර්ණයි. ඊළඟට චන්දිමා ඉන්නවා. චන්දිමා ආට පුළුවන් අන්‍යෝට කරලා කතා කරන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මගේ ප්‍රශ්නේ සීලය ගැන. මම හැමදාම හවසට පවුලයාත් එක්ක එකතු වෙලා ආජීවාෂ්ටමක සීලය සමාදන් වෙනවා. ඒක දවස පුරා රැකගන්න මම උත්සාහවන්ත වෙනවා. නමුත් අෂ්ටාංග උපෝසත සීලය සමාදන් වීමටත් මගේ තද කැමැත්තක් තියෙනවා. නමුත් අර වෙනදා වගේ දැන් වැඩට ගිහිල්ලා උස් ආසනවල ඉඳ ගන්න ඒ වගේ දේවල් ඒක නිසා කරන්න වෙනවා. ඉතින් ඒ උස්සාස උච්චාසයන මහාසයන කියන එක ඒ ශික්ෂාපදය අතහැරලා ඉතුරු ටික සමාදන් වෙන එක හොඳද නැත්නම් ආජීවාෂ්ටමක සීලයේ සමාදන් වෙන එක හොඳද කියලා අහන්න ඔබ වහන්සේගෙන් කැමති. ඉතින් සාමාන්‍යකරන්නේ නිත්‍ය පන්තිල් පෝදා අටසිල් කියලා අපි අටසිල් ගන්න දවසට ඒක සඳහා දිනය වෙන් කරලා වෙන තැනකට යනවා. එතකොට ඉදිනදා ජීවිතේ වැඩ කරනට අපහසුකම් ඇති වෙන ඇති ඒකයි අපි පොයට අට සිල් රකින්නවා කියලා කියන්නේ. ඉතින් උච්චාසයන කියන එකෙන් අදහස් කරන්නේ තමන් හිටගත්තාම තමන් ධනියට වැඩිය උස තමන්ගේ උසෙන් ධනියට වැඩිය උස ආසන. අනිත් ඒවා වැටෙන්නේ නැහැ. ඒ නිසා කොයි දෙකෙන් කොයි එක හොඳද? හොඳ එකේ තමයි සතිය පිටත. ඒ නිසා දෙකම කරලා පුළුවන් අවස්ථාවල කරලා බලන්න වඩා සතිමත් වෙන්නේ අවදිමත් භාවයක් එන්නේ. අප්‍රමාදයේ තියෙන්නේ කොයි එක කරද්දිද කියලා බලන්න ඒක තමයි උත්තරේ. මේ ශිල්පදවල තියෙන ලාභේ බලන්න පද පිළිබඳව තියෙන ගැටළු ප්‍රශ්න වෙනුවට ඒතර බොහොම සරල සාධාරණ ප්‍රායෝගික උත්තරයක් ලැබේ. වැඩි සතියට උදව් කරන දේ කරන්න. එහමයි ස්වාමීන් වහන්ස බොහොමත්ම පින් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඊළඟ ස්වාමීන් වහන්ස කසුන් දීපාංජේන කසුන් ආට පුළුවන් අන්වේද කරලා අවසරයි ලොකු ස්වාමීන් වහන්ස. ඔව්. මම කසුන් නෝමාන් වලින් කතා කරන්නේ. ප්‍රශ්නයකට වඩා ස්වාමීන් වහන්ස ප්‍රකාශයක් කරන්න අවසරද? ඔව් කියපන්කො බලන්න. ඔබ වහන්සේ මේ ඊයේ බණකදී කියන ඇහුණා ඊයේ හරි පෙරේද හරි මේ කොරෝනා හැදිච්ච කෙනෙක් ගෙන් ප්‍රකාශයක් ගන්න බැරුණා සතිය පවත්තන කියලා හැදිලා හොඳ වෙච්ච කෙනෙක්. ඉතින් මම සහ පවුලේ සියලු දෙනා කොරෝනා හැදිලා හොඳ වෙච්ච අය. එතකොට කොරෝනා හැදෙන්න ඉස්සෙල්ලා සතිමත් වුණා. එතකොට මේ සතිමත් වීම කොරෝනා හැදෙන වෙලාවේ සුව වීමට කොහොමද බලපෑවේ කියලා කියන එක තමයි මට අහන්න ආස දැනගන්න කැමති. එහේ ස්වාමින්වහන්ස මට උණක් තමයි මුලින්ම ආවේ. මුලින් උණාවට පස්සේ සැකය නිසා කාර්යාලේ කෙනෙකුට තිබ්බ නිසා මම ගිහිල්ලා ටෙස්ට් එකක් ගත්තා. එදාම රෑ මට දැනුම් දුන්නා මේ හොස්පිටල් එකෙන් ඉස්පිරිතාලෙන් ඔයාට කොරෝනා කියලා පරිස්සම් වෙන්න කියලා. පස්සේ මම ගෙදර හුදකලා වෙන්න උත්සාහ කරා ඊට තියෙන පමණින්. ඊට පස්සේ දවස් 3ක් අධික උණක් තිබ්බා. උණ අඩු කරගන්න පැනඩෝල් ගත්තා. ඒ කාලේදී මට සාමාන්‍ය මට පුළුවන් හැකියාකරෙන් සතිමත් ගත කරා. දවස් 3න් පසුව උණ අඩු වෙලා ගියා. ඊට පසුව මට කොහොමටත් කරන එදිනෙදා කරන මම කරන භාවනා සතිමත් වීම සහ වැඩි වශයෙන්ම මට තේරුණේ මම අධික වැඩ කොටසක නියැලිලා ඇඳී හැදෙන වෙනකොට මොකද එකක මේ ආයතනයකින් වෙනත් ආයතනයකට මාරු වෙන අවස්ථාවක්. ඒතකොට මට ආයතන දෙකෙන්ම බලපෑම් තිබ්බා එන්න වැඩ පටන් ගන්න කියලා. එකකින් කතා කරනවා අනිත් එකකින් කතා කරනවා එන්න වැඩ බාර දෙන්න අවසන් කරන්න කියලා.
ඉතින් ඒ වගේ අධික තෙරපොමක ඉන්න වෙලාවක තමයි මේක ආවේ. ඉතින් ඒ ඔක්කොම අයින් කරලා ඒගොල්ලොත් මට විවේක ගන්න කිව්වා. අධික පීඩනයක ඉන්න වෙලාවක අධික විවේකයක් මට හම්බ වුණා. ඒක නිකන් මම ඒක බාරගත්තේ තෑග්ගක් විදියට. ඉතාම හොඳ විවේකයක්. දවස් 10ක ඒක 14ක් දක්වා දික් වුණා. මට ඉතාම හොඳ විවේකයක් හම්බ වුණා. ඒ අතරතුර මං හොඳ වෙන අතරතුර මගේ ළමයට සහ බිරිඳටත් ඒක ආසාදිත වුණා කියලා මම විශ්වාස කරනවා. මොකද ඒ රෝග ලක්ෂණ ඒ අයගින් පෙන්නවා. ඒ අතරින් ළමයාගේ තත්ත්වය දවස් 3ක වගේ උණති වුණා. එයා ඊට පසුව සාමාන්‍ය ඉතාම හොඳට හැසිරුණා අනික් දවස්වල වගේම. නමුත් බිරිඳට ටිකක් අපහසු වුණා. එයා සෑහෙන්න අපහසු වුණා ආරෝග්‍ය ශාලාවකට ගෙනියන මට්ටමටම. නමුත් අපි ළඟට වෙලා එයාට උදව් කරමින් කොහොම හරි යාවත් යථා තත්ත්වයට ගේන්න පුළුවන් වුණා. ආරෝග්‍ය ශාලාවකට එක්කරගෙන ගියේ නෑ. මොකද එක්කරගෙන ගියා නම් අපි කාටවත් එයාව බලන්න යන්න බැරි වෙන නිසා අන්තිම ඔප්ෂන් එක ඉදිරියේ තියාගෙන නමුත් පුළුවන් තරම් ගෙදර ඉඳන් බැලුවා. ඉතින් ඔය කාලය ඇතුළත ඔය ඔක්කොම සිද්ධියට 3ක් විතර ගියා. 3ක් මාසයක් වගේ අපි කොහොම හරි අපි පවුලේ අයම සතිය වඩන අය. ඉතින් අපිට ඒකේ ලොකු උපකාරයක් හම්බ වුණා කියලා කියන්න පුළුවන්. තවත් මොන හරි වහන්සේ තොරතුරක් දැනගන්න කැමති නම් මම කියන්නත් කැමති මොන හරි කියනවා. ඒකට තනියපුණාට පස්සේ ලෝකයා ඔය කොරෝනා වලට තියෙන බය පිළිබඳව මොකද කියන්න තියෙන්නේ? උකෝ කියන තරම් දෙයක් නැද්ද? නැත්තම් ඇත්තටම ඒක තමයි සමහර. ඒක තමයි විශේෂම දේ. අපිට ආපු වේරියේෂන් එකේ බලපෑම අඩු වේරියේෂන් එකක්ද කියන අපි දන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය උනක සාමාන්‍ය වෛරස් එකක තීන දැනීමට වඩා වෙනත් කිසිම දෙයක් මට නම් තිබ්බේ නැහැ. ඒක මගේ බිරිඳටත් මගේ ළමයටත් ඒක එසේමයි. එයයි කියන්නේ ඒ දෙයම තමයි. ඔය ඒ වුණාට මේ ජනමාධ්‍යයත් ඒ වගේම සෞඛ්‍ය අංශත් මේ මිනිස්සු බය කරන්න හදනවා කියන අභූත මේ මේ අභූතව බය කරන්න හදනවා කියන චෝදනාවක් මගේ හිතේ යට තියෙනවා. මං හිතනවා මේකට එකම දෙයක් තියෙනවා එතන. ඒ ආපු වේරිෂන් එකේ අර විකෘති වෙනවා කියන එක ඒක ගැන මට අවබෝධයක් නැහැ. ඔය හුස්ම ගැනීම අපහසුතාවයට නිමෝනියාවට යන එක කියන එක අපි කාටවත් එහෙම වුන්නේ නැහැ. අපිට ආපු වෛරස් එකේ නම් කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. එහෙම කිසිම වෙන කිසිම අපහසුතාවයක් නැහැ. උණ තිබ්බා ඊට පස්සේ උණ හොඳුන ගමන් අපිට වෙන කිසිම දෙයක් දැනුන්නේ නැහැ. එතනින් එහාට සාමාන්‍ය වෛරස් එක ස්වභාවය. අර ඒක නිසා රිපෝට් එකක් ගන්නවු කියන්නේ නැහැ. මොකද අර මේගොල්ලෝ ක්වොරන්ටයින් පීරියඩ් එකක් දීලා තියෙනවා. මම දැක්කා මේ ඒ ගැන සැහැල්ලුව පිංච කතා කරන ඒ ශුද්ධ වෛද්‍ය ශුද්ධ ජීවීන් පිළිබඳ කෙනෙක් මේ වෙනකොටත් අපි හතර පහේක් හැදිලා තනිපෙලත් ඇති අපි දන්නේ නැති වෙන්නේ ඉඳී තියෙනවා කියලා. ඉතින් සා මං හිතනවා කොරෝනා හැදිලා මැරුණොත් ඉතින් අපිට ඉන්ටර්වයුව කරන්න හම්බෙන්නේ නැත්නම් කතා කරන්න හම්බෙන්නේ නැහැ කියන මේ කතාවක්. නමුත් සීලු දිනාටම කොරෝනා හැදිලා තනිපෙච්චි දවසට ආයෙත් ලෝකේ සාමාන්‍ය වෙයි කියලා මං හිතනවා. ඒ සමිනස්. ඉතින් සා අපි සතිය වැඩල තිබ්බ එක ලොකු උපකාරයක් වුණා. හැමදෙස්සම ඒ කියන්නේ අපි මැරෙනවා කියන එක දන්නවා මේ හැදලා තින්නේ. ඒ කියන්නේ මම මතක් කරනවා ගන්නවා මේ හැදලා තින්නේ ලෝකයාට අසාධ්‍ය වෙන රෝගයක්. ඉතින් මමත් උත්සාහ කරන්න ඕන. මම දන්නේ නැහැ මොන තරම් මේ ලෙඩේයිද කියලා. නමුත් කොයිම වෙලාවකවත් තේරුන්නේ නැහැ එහෙම පහසුයි කියලා. නමුත් ඒකත් සිහි ගන්වමින් තමයි වැඩ කටයුතු කරේ. ඒ නිසා ඒක ඔය ඉස්සරත් ඔපොයිච් දෙයක් මේ ස්වභාවික වෙදකම් ගැන කියනකොට ඒගොල්ල කියනවා ස්වභාවික වේදකමෙන් සනීප කරලා තියෙන මේ සාමාන්‍ය ප්‍රභේද වලට උග්‍ර ප්‍රභේද තියෙනවා. ඒ උග්‍ර ප්‍රභේද આવොත් නම් ওই ක්‍රම වලින් බෑ කියලා. මේ සාමාන්‍ය ප්‍රභේද උග්‍ර ප්‍රභේද වලට පත් වෙන්නේ වේදකම් කරන්න ගියොත් තමයි කියලා මං හිතනවා. ඉතින් ඒක ලස්සන ස්වභාවිකව ජීවත් වෙන හැදෙන මිනිස්සු හදාගත්ත හොඳ මතයක්. ඒ බයම තමයි ආසාදනයේ හේතුව. එහෙම නැත්නම් තමන් උඟක් ලෙඩ වෙන්න හේතුව මේකට සෞඛ්‍ය සම්පන්නව මූණ දෙනවනම් සතියේ මූණ දෙනවනම් ඔය කොයි දෙයත් ඔය යකෝ ඔය කියන තරම් කළු පාට නැහැ කියන එක තමයි මගෙත් අදහස. කොහොම සන්තෝෂයි මේ ඔයාගෙන ඇවිල්ලා මේ ප්‍රසිද්ධියේ පෙරසනකක් ඉදිරිපිට
ව්‍යක්තව කතා කරන්න ඉදිරිපත් වීම ගැන අවශ්‍ය වුණොත් මම ඉස්සරහට සම්බන්ධ කර ගන්න බලන්න. දෙරුවන් සරණයි, දෙරුවන් සරණයි, පරිසං වෙලා හිටපල්ලා කොහෙ ගියත්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ චැට් එකට ලැබිච්ච පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නෑ දැන් ඇති, ඔය ඇතිව චැට් නොන්දු කරන්න යන්න එපා. ඕකේ ඕන් නැති කට්ටිය තමයි චැට් එකට තියෙන්නේ. එන කෙනෙක් එන්නේ ලියලා දාන්න කියන්නේ අපි අනිත් දවසේ ගමු. අනිත් දවසේ නෙවෙයි ආයෙත් ඊගා රිට්‍රීට් එක. චැට් එක සංකර වැඩි කියලා මට හිතෙන්නේ, මට උපදෙස් ලැබිලා තියෙනවා එව්වට වැඩිය උනන්දු කරවන්න එපා. මේ ලියලා එවන්න කියන්නේ මේ සාමාන්‍ය ක්‍රමයට. ඒක අපි මෙතනින් අපේ සතිවාරය සමාප්ත කරනවා.